ඇත්තරම දැන් ගොඩක් අය මේ රටේ මතයක් ගොඩනගනවා 19 වෙනි සංශෝධනය වෙනස් විය යුතුයි කියන කාරණේ. හැබැයි මේ බහුතරයක් මේ මතය ගොඩනගන්න උත්සාහ ගන්න අයට අමතක වෙලා තිබෙනවා 18 වෙනි සංශෝධනය යටතේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතියට මොනතරම් මරු පහරක් එල්ල කරාද කියලා 18 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඒක අනුමත කිරීම උත්සේ. විශේෂයෙන්ම පැවතිච්ච මහින්ද රාජපක්ෂ රජය එදා කල්පනා කරේ සදාකල් ජනාධිපති වරයා බවට පත් වෙලා නොකඩවා ජනාධිපති ධූරයේ කටයුතු කිරීම. ලෝකයේ කිසිම රටක එවැනි විවස්ථානුකූල වෙනස්කමක් කරලා ජනාධිපතිවරයෙක්ට සදාකල් මැතිවරණයකට මුහුණ දීලා තමන් ජනාධිපති හැටියට කටයුතු කිරීමේ වරදාන වරප්‍රසාද ලැබිලා නැහැ. ඒක ඇමරිකාවේවත් නැහැ. එතකොට ඒ පිළිබඳව මෙයා කතා කළේ නැහැ. හැබැයි මම එක කාරණයක් පිළිගන්නවා. 19 වෙනි සංශෝධනයේ 100% සර්ව සම්පූර්ණ සාධාරණ සංශෝධනයක් නෙමෙයි කියන කාරණේ. හැබැයි කල්පනා කරලා බලන්න දින 58 විවස්ථාමය ගැටලුව ආව වෙලාවේදී 19 වෙනි සංශෝධනයේ ඔස්සේ තමයි ජනාධිපතිවරයාට ඔහුගේ හිතුමතේට පාර්ලිමේන්තුව විසුරවන්න බැරි තත්ත්වයට පත් වුණේ. නැත්තම් මේ රටේ පරමාධිපත්‍යයේ අයිතිය තියෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්නේ යම්කිසි කාල සීමාවකට. එතකොට ජනාධිපතිවරයාට තමන්ට පාර්ලිමේන්තුව එහෙම නැත්නම් විවස්ථාදායකය අනසකට ගන්න බැර නම් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තමන්ගේ බලය අසීමිත ආකාරයේ භාවිතා කරන්න පුළුවන් නම් මං හිතන්නේ මේක හරි අසාධාරණයි. ඒ වගේම වර්තමානයේ දැන් කොමිසන් සභාවල වෙන්න ඕන යුතුකම වගකීම සිද්ධ වුණා කියන එක ඉතිහාසය ගත්තම අපිට පැහැදිලි. එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දින 58 තුල තමන්ට යම්කිසි ආකාරයේ ප්‍රශ්න තියෙන නිලධාරීන්ව මාරු කළා. ඒ අවස්ථාවේදී පොලිස් කොමිසම පැහැදිලිව ඒ මාරු වීම නතර කරා. ඒක සිදු වුණා. හැබැයි යම් යම් ආයතනවල යම් යම් නිලධාරීන් ඉන්නවා දූෂණයට, අක්‍රමිකතාවයන් වලට, ඒ වගේම පගාවට, එහෙම නැත්නම් වෙනත් දේවල් වලට හිස නමන, ඒ වගේම ඒවට කැමති කණ්ඩායම් ඉන්නවා. ඒක ඒ අයව හඳුනගෙන ඒ අයවත් නීති ඉදිරියට ගෙන යෑම රජයේ වගකීමක් බවට පත් වෙනවා. දැන් අද රජය මොකද්ද කරන්නේ? අද රංජන් රාමනායක හිටපු ඇමතිවරයාගේ හඬපට ටික දාගෙන ඒකෙන් පොඩි චූන් එකක් ගන්න එකනේ කරන්නේ. රටේ ප්‍රශ්න ටික අමතක කරලා තිනවා. අද ජීවන වියදම අමතක කරලා තිනවා. අද කඩමණ්ඩියට ගිහිල්ලා අහිංසක ගමේ අපේ නැන්දලා මාමලා සෞහෘද සෞහෘදයන්ට බඩු ටිකක් ගන්න පුළුවන්. අපිට බඩු ටිකක් ගන්න පුළුවන්. අද ජීවන වියදම ගැන කතා කරන්නේ නැහැ. අද පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන පරීක්ෂණ කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒ සිදු වෙන පරීක්ෂණ කටයුතු ගැන අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒකට පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන කවුද? මේකේ පිටිපස්සේ හිටියේ කවුද? මේක වසංගරේ කවුද? මේකට අනුබල දුන්නේ කවුද? ඒව ගැනනේ මේ කතා කරන්නේ. ලොක් සටහන් සටහන් කරේ නැත්තේ ඇයි? මෙයා මේ පොලිස් නිලධාරියාට මේ තොරතුරු එදා ලැබුණා, ඊට පහුවෙන්දා මේක සටහන් නොකළේ ඇයි? මේවා තමයි අපි දකින්නේ. කිව්වනේ මෙන්න මේ දේශපාලඥයා මේකට වග කියන්න ඕන. එහෙමනම් ඒ දේශපාලඥයන්ව අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කටයුතු කරන්න. අද හිස්බුල්ලා නිදහසේ එතුමා ගැන අද සාකච්ඡා කරන්නේ නැහැ.